සුබු දෑසනක් අද දින පගසීලි ශ්‍රී එකමුතුව විදිහට ඊයේ සම්මත කරගත්ත ජනතා විරෝධී අයවැයට විරෝධ දැක්වීම සඳහා තමයි අද දින අපි මේ පුවත්පත් සාකච්ඡාව පවත්වන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් අයවැයක් ඉදිරිපත් කිරීමේදී එක්ක ආදායම වැඩි වෙන්න ඕනේ, එක්ක ජීවන වියදම අඩු වෙන්න ඕනේ. ඉතින් මේ කියන කාරණා දෙකම නැති අයවැයකට තමයි අපි මේ පාර අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් මේ මොහොත අපි ගෝලීය වශයෙන් කොවිඩ් අර්බුදයට මුහුණ පාලා සිටිනවා. ඉතින් අපි හිතුවා මේ මොහොතේ මේ අයවැය තුළින් අඩුම තරමේ සෞඛ්‍ය පැත්තටවත් මේ ප්‍රතිපාදන වෙන් කරයි කියලා. නමුත් මේ මොහොතේ සෞඛ්‍ය අංශයේ පැත්තකට දාලා ආරක්ෂක අංශයට වැඩි මුදලක් බැර කරගෙන තියෙනවා. එතකොට අපිට හිතන්න වෙනවා මේ මොහොතේ ඇයි මේ සෞඛ්‍ය අංශයට නැති ආරක්ෂක අංශයට ඇයි මේ තරම් බරක් පටවන්නේ කියලා. මේ අපි යුද්ධයක් ඉවර කරලා අවුරුදු 10කටත් එහා ගත කරන කාලයක් මේක. එතකොට අපිට දන්නවා මේක අපිට දැනුණා අපි අත්විඳ පසුගිය කාලේ පොලිසිය හා හමුදාව හරහා ජනතාව පාලනය කිරීම සඳහා තමයි මේ ඒකායන බලාපොරොත්තුව මේ අයවැයෙන් ඒ සඳහා වැඩිපුර ප්‍රතිපාදන වෙන් කර ගැනීම. ඉතින් අපි දන්නවා මේ මොහොතේ මේ රටට විදේශ විනිමය උපයන්න ශ්‍රේෂ්ඨ තුනම මේ මොහොතේ ඉතාමත් ආර්ථික අමාරුකමකට මුහුණ පාලා තියෙනවා, සමාජ අමාරුකමකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා මේ කොවිඩ් අර්බුදය නිසා. ඒ වගේම අපි දන්නවා මේ ශ්‍රේෂ්ඨ තුනේම කාන්තාවෝ බහුතරේ කාන්තාවෝ වන මේ ශ්‍රේෂ්ඨයේ සියලු දෙනාම ශ්‍රම සූරා කෑමකින් යුතුව තමයි මේ ආදායම ලබා ගත්තේ. එතකොට මේ මොහොතේ සංක්‍රමණික සේවකයන් අතරමං වෙලා තියෙනවා, ඔවුන් ඒ රටවලදී මරණයට පත් වෙලා තියෙනවා, අතරමං වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් තිබෙද්දිවත් ඔවුන්ට ඡන්ද කාලෙදී රට විරුව වෙනවා, සහස ඇඟලුම් ශ්‍රේෂ්ඨ සේවිකාවන්ව ඉතාමත් ගෞරවාන්විතව සලකනවා. නමුත් මේ මොහොතේ ඔවුන් ගැන නොසලකා හැරලා තියෙනවා. එතකොට මේ මොහොත වෙද්දි මේ කොවිඩ් අර්බුදයත් එක්ක මාර්තු මාසේ ඉඳලා මේ දක්වා මාස 9ක කාලය තුළ මේ ශේෂ තුනේම කාන්තාවන් ඉතාමත් බරපතල ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ප්‍රමාණවත් ආදායම් නැතිකම නිසාම, අපි දන්නවා අවිධිමත් රැකියාවල නියුතු වීම නිසාම, පීඩිත පන්තියේ ස්ත්‍රීන් රැකියාවල නියුතු මව්වරුන් මේ කාරණා නිසාම මේ සමාජ ක්‍රමය ඉතුරුම් නැති සමාජ ක්‍රමයක් තමයි අපි බිහි වෙලා තියෙන්නේ. එතකොට අපි මේ මොහොතේ බලාපොරොත්තු වුණා මේ අයවැය තුලින් මේ අර්බුදයත් එක්කලා කාන්තාවාදී කාන්තා දෘෂ්ටි කෝණයෙන් බලන අයවැයක් නිර්මාණය වෙයි කියලා. නමුත් ඒවා සිහින බවට පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ කාන්තාවෝ රැකියාවල නිරත වීමේදී කාන්තාවන්ට මේ සම්පත්වල අයිතිය ආදායම් මාර්ග අහිමි කරලා තියෙනවා. එතකොට ඒ නිසාම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට සෞඛ්‍ය නිවාස බලශක්ති හා පරිසරය හා මූලික මානව අයිතිවාසිකම් රැකෙන විදිහට ඒ ප්‍රවේශයන් සඳහා මේ මොහොතේ ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. ඒතරෝ ඒක බරපතල ප්‍රශ්නයක්. අපි දන්නවා කාන්තාවෝ මේ වෙද්දී ශුද්ධ මූල ණයක්‍රමවල වලට මූණ පාලා තියෙනවා. උතුරු නැගෙනහිර කාන්තාවෝ ඉඩම් ප්‍රශ්නවලට, නිවාස ප්‍රශ්නවලට, අතුරුදහන් කිරීම වගේ ප්‍රශ්නවලට ඔවුන් මූණ පාලා තියෙනවා. ඒ වගේම තමයි මේ කොවිඩ් බලපෑම නිසා මේ මොහොතේ ධීවර ශ්‍රේෂ්ඨය, ඇඟලුම් ශ්‍රේෂ්ඨය, සංචාරක ශ්‍රේෂ්ඨය සියලු දෙනාම මේ මොහොතේ ඉතාම ආර්ථික අර්බුදයකට මූණ පාලා ඉන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට විශේෂයෙන් නිදාසෙන්ද කලාප ගත්තම ඇඟලුම් ශ්‍රේෂ්ඨය තමයි මේ මොහොතේ සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීමත් සමඟ අපිට මේ රටට ආදායම් උපයන්න තියෙන එකම මාර්ගය. නමුත් පහුගිය කාලේ දෙවෙනි රැල්ල නිදාසෙන්ද කලාපයෙන් ආරම්භ වෙද්දී ඔවුන් පිළිබඳව කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත බවක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් ආයතන තුළ මේ රෝගය වර්ධනය වෙද්දී ඔවුන් මේ රටේ ඒ කලාප තුළ අඳිරි නීතිය පනවද්දී ඔවුන් මරණ සාතකයේ අතේ තියාගෙන ඔවුන්ට රැකියාවට යන්න සිද්ධ වුණා. වෙනත් විකල්ප නැති නිසා, ආර්ථික අමාරුකම නිසා කම්කරුවෝ රැකියාවට ගියා. මේ නිසාම මිනුවන්ගොඩ මේ පොකුර නිදාසෙන්ද කලාපය තුලත් මතු වුණා. එතකොට ඔවුන්ව PCR පරීක්ෂණ කරේ නැහැ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරේ නැහැ. ඔවුන්ට මාර්තු මාසෙ ඉඳන් මේ දක්වාම ගෙවන්නේ ඔවුන්ගේ වැටුපෙන් අවම වැටුපක් ගෙවන්නේ නැතහොත් ඔවුන්ගේ වැටුපෙන් 50%ක මුදලක් තමයි ඔවුන්ට මේ විදිහම් වෙන්නේ. එතකොට ඔවුන්ගේ සාමාන්‍ය ජීවන තත්ත්වය
නීවාසික වෙලා බහුතරය නීවාසික වෙලා ඇතපුන් සිය ගාණක් ඈත ඉඳලා තමයි ඔවුන් මේ ගම මේ නගරයට සංක්‍රමණය වෙලා අවුරුදු 5ක් හෝ 10ක් වගේ කාලයක් ඔවුන් මේ රැකියාව සඳහා නිරත වෙන්නේ. එතකොට මේ නිරත වීම ගමෙන් නගරයට සංක්‍රමණය වීම නිසාම ඔවුන්ට සැඟවුණු වියදම් දරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි තවම ඉන්නේ අවම වැටුපක. අපි කියනවා ජීවන වැටුපක් අපිට අවශ්‍යයි කියලා. ඒ නිසා මේ සැඟවුණු වියදම් දරාගෙන ගමට යන්නේ නැතුව සමාජ ජීවිතවල වලින් ඈත් වෙලා පැය 24ම තමන්ගේ රැකියාව වෙනුවෙන් ඔවුන්ට නේවාසික වෙන්න සිද්ධ වෙලා තිනවා. ඒ වගේම තමයි ඔවුන්ට අවම පහසුකම් සපයා ගැනීම සඳහා ඔවුන්ට අතිකාල බලහත්කාරයෙන් අතිකාල කරන්න සිද්ධ වෙලා තිනවා. එතකොට මේ මොහොත වෙද්දී කම්කරුවන්ට වැටුප් ලැබෙන්නේ නැහැ. ඔවුන් අවුරුද්දට අඩු සේවකයෝ කොවිඩ් අඩමීමක් අරගෙන සේවෙන් පහ කරලා තියෙනවා. එතකොට කම්කරු දෙපාර්තමේන්තුව කියනවා සේවය අවසන් කිරීම ඉල්ලුම්පත් බාර ගන්න නැහැ කියලා. නමුත් මේ මොහොත වෙද්දී සෑහෙන පිරිසක් ආයතන වලින් ඉවත් කරලා තියෙනවා. කොවිඩ් නිසාම මේ වෙද්දී කටුනායක ආයතන තුනක්ම වසා දැම්මා තියෙනවා. එතකොට මේවලට ආයෝජන මණ්ඩලයවත් හාම්පුතුන්වත් කම්කරු දෙපාර්තමේන්තුවවත් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තියෙන එකම කාර්යසාධක බලකාය හාම්පුතාගේ දුක්ගෙනවිල්ල විතරයි ඇහුම්කන් දෙන්නේ. එතකොට මේ අයවැය අපි මේ කියන කාරණාත් එක්ක සලකලා බලද්දී මේ සමාජ යථාර්ථයන් තුළ මේ අයවැය කේන්ද්‍රගත වෙලා නැහැ කියලා අපි කියනවා. ඒ වගේම තමයි මේ කොවිඩ් අර්බුදයත් එක්කලා අපි දක්ිනවා අපි මේ පොකුරු කියන සංකල්පය ගත්තේ කොවිඩ් එකත් එක්ක. නමුත් අපි දකිනවා මේ තදබදයෙන් ජීවත් වෙන සමාජයක් අපිට තියෙන්නේ. මේ ප්‍රතිපත්ති මේ අවුරුදු 72 තුළ මේ ආවේ මහජන හිතවාදී සංකල්පයන් නෙමෙයි, ප්‍රතිපත්ති මාලාවන් නෙමෙයි. ඒ නිසාම මහල් නිවාසවල වතු ශේෂ්ත්‍රය තුළ නේවාසිකාගාර වටා ගොනුණු බෝඩින් ජීවිත, ඒ වගේම තමයි පාසල් සිසුන් පන්ති කාමර තුළ මේ රංචු ගැසීම, ඒ වගේම පොදු ප්‍රවාහනයේදී බස් රථයේදී දුම්රියේදී වන මේ සෞඛ්‍ය මේ ආරක්ෂිත බව තහවුරු නොවන ක්‍රමවේදයන් තුළ තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. ඒක විශාල වශයෙන් අද දින බලපාලා තියෙනවා මේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සඳහා. එතකොට අපිට මේ පිළිබඳව මේ මොහොතේ ඒ කාරණා පිළිබඳවත් සැලකිල්ලක් දක්වලා නැහැ මේ අයවැය තුළදී. ඒ වගේම තමයි අපි දන්නවා කාන්තාවෝ මේ සුරකින් ආර්ථිකය යන කතන්දරය තුළදී ඔවුන් පිළිබඳව ඔවුන්ගේ රැකියාව පිළිබඳව ඔවුන් සමාජ ජීවිතය පිළිබඳ ඔවුන් පවුල තුළ දරුවන් රැක බලා ගැනීම, මහල්ලම් රැක බලා ගැනීම, ලෙඩුන් රැක බලා ගැනීම මේ ශ්‍රමයක් විදියට පිළිගන්න අකමැති වෙලා තියෙනවා. වෙනත් රටවල් ඒ වුණාට මේ පිළිබඳව ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයකින් බලලා මේ අයවැය තුළින් කාන්තාවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන්, කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් වීම වෙනුවෙන්, කාන්තාවන්ගේ ජීවිතවල රැකියාව තුළ තෘප්තිමත් භාවය වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. නමුත් අපේ රටේ අපිට තාම එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ජෙන්ඩර් ස්ත්‍රී පුරුෂ සමාජවාදී අයවැයකරණය ගැන කතා කරාට ඒ ප්‍රතිලාභ කාන්තාවන්ට ගලාගෙන ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා අපි දන්නවා මේ මොහොතේ මේ ආර්ථික හා මේ වසංගත අර්බුද නිසා, ආර්ථික අර්බුද නිසා කාන්තාවෝ ගොදුරු බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මධ්‍යම පන්තිකය හා කම්කරු පන්තිය ඉතාමත් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ මොහොතේ මේ අයවැය තුළින් ධනපතින්ට බදු සහන ණය සහන ලබලා දුන්නට ඒවා පල්ලෙහාට ගලාගෙන ගිහිල්ලා පල්ලෙහා පන්තියේ පොඩි ව්‍යාපාරිකයාට ඒවයි ඍජු ප්‍රතිලාභ ලබා ගන්න විදිහක් නැති වෙලා තියෙනවා. ඒවා ගලා පහළ ස්තරයට ගලාගෙන යන ක්‍රමවේදයක් නැහැ. ඔවුන් හිතුවට ඉහළ ධනපතියට ඒ ප්‍රතිලාභ ලබලා දුන්නට මේවා පහුගේ කාලෙම සිද්ධ නොවෙච්ච නිසාම අපි දන්නවා ඇඟලුම් ශ්‍රේෂ්ඨයට දෙවෙනි වරටත් GSP Plus බදුසානේ ලබලා දුන්නා. අපි දන්නා ඒ වෙනුවෙන් කම්කරු නීති ILO සම්මුතියෙන් 8කට අස්සම් කරලා ඒ සම්මුතියෙන් දඩමීමා කරගෙන තමයි මේ GSP Plus බදුසාහන ලබා ගන්න. එතකොට දියුණු වෙමින් පවතින රටවල් වලට තමයි මේ GSP Plus බදුසාහන ලබලා දෙන්නේ. නමුත් මේ මොහොතේ ඒවා කම්කරුවන්ට ඍජුව ගලාගෙන ගිහිලා නැහැ. ඉතින් පොඩි මිනිහට තමයි බදු බර ණය බර දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ මොහොත වෙද්දී මේ කොවිඩ් අර්බුදය නිසා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැඩි වෙලා තියෙනවා, ලිංගික හිංසනයන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා කාන්තාව ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයක තමයි ඉන්නේ. ඒ නිසාම දැන් අපිට ඉතාමත් කනගාටුවටම කාරණාව කාන්තා කටයුතු අමාත්‍යාංශය අයින් කරලා තියෙන එක මේ තරම් බරපතල තත්ත්වයන් තියෙද්දී. ඒ වගේම තමයි අපි තාමත්
මේ ඉන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකයන් විදිහට අපි පිරිත් පැන් ඉහෙනවා අපි පිරිත් දූල් බඳිනවා අපි පිරිත් අහනවා ගම් වලට මුට්ටි පා කරන ඒ වගේම තමයි අවසානයේ මේ පැණිපොකුරුත් ඉතින් හදලා තියෙනවා එතකොට මේ මේ මිත්‍යාව පස්සේ මහජනතාවට යන්න කියලා ඔවුන් බලන්නේ ඔවුන්ගේ සුඛ විහරණය පිණිස මේ අයවැය යොදා ගැනීම ඉතින් මේ වගේ තත්ත්වයක් අටතේ මේ රටේ බහුතරයක් වූ කාන්තාවන්ට බහුතරයක් දුප්පතුන්ට මේ මේ අයවැය සාධාරණ වෙයි කියලා අපි හිතුවට ඒ පිළිබඳව කිසිදු නම්‍යශීලීභාවයක් නොදැක්වීම පිළිබඳව ප්‍රගතිශීලී එකමුතුව විදිහට අපේ විරෝධතාවය පළ කරනවා.